Hello everyone. Edison YouTube channel එක හැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ආවේ business idea එකක් ගැන කියලා දෙන්න. මොකක්ද මේ business idea එක? අන්නේ business idea එක තමයි මේ මගේ අතේ තියෙන්නේ. මොනවාද මේ? බලන්න මේ ඇවිල්ලා ඔයාලට ලංකාවේ හරිම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. මෙන්න මේ product එක නම් මම ලංකාවෙන් ගත්ත දෙයක් නෙමෙයි. මගේ වියට්නාමින් ඉන්න යාළුවෝ වගේ එකට කියලා තමයි මම මේ product එක ගෙන්න ගත්තේ. මම ඔයාලට කිව්වා මොනා හරි මට දෙන්නකෝ idea එකක්. මට මොනා හරි දෙයක් පෙන්වන්න මට ලංකාවේ කට්ටියට උගන්වන්න business idea එකක්. ඉතින් අන්න එතකොට තමයි ඒගොල්ලෝ කිව්වේ මේ පොඩි දෙයක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක්වත් මේ ගැන video එකක් කරන්න මේක ගැන පොඩ්ඩක්වත් study කරලා බලන්න කියලා මට කිව්වා. ඉතින් මම ඒකින්ද යාලා ලංකාවට එන වෙලාවට මම මේක ගෙන්න ගත්තා ඒගොල්ලන්ට කියලා. ඉතින් මේ තියෙන්නේ අන්නේ business idea එක. ඉතින් බලමු මොකද්ද මේ කතන්දරය කියලා. අපි ටිකක් ගැඹුරට අධ්‍යයනය කරලා බලමු මොකද්ද මේක සහ මේක කොහොමද කරන්නේ කියන එක. ඉතින් වැඩි විස්තර කතා කරන කලින් මතක් කරනවා ඔයගොල්ලෝ තමයි අපේ එඩියුසිනල් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ඒ වගේම තමයි පහල bell icon එක click කරලා notification on කරගන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ අලුත්ම ideas ඔයගොල්ලන්ට මම video දාපු ගමන් බලා ගන්න. එහෙනම් ඉතින් ඔන්න ඒකත් එක්ක වැඩේ පටන් ගමු අපි. ඉතින් මම මෙන්න මේ product එක ගැන කතා කරන්න. මේ ඇවිල්ලා දැන් මේ දෙකම ඇවිල්ලා මේ තියෙන meat item දෙකක්. මේක ඇවිල්ලා පෙන්නන්නම් දැක්කම මම හඳුනා ගන්න පුළුවන් මේ තියෙන pork. පෝක් කියුවා මොකද්ද මේ පෝක් කතන්දරේ මොනවාද මේ දැන් සාමාන්‍ය අපි දැන් අපි කඩේ ඔබට ඕන තරම් ගන්න දෙන පෝක් අයිටම්ස් එකක විදිහට හදපු මේවල ටික ලංකාවේ හොයාගන්න නැති එකක් ලංකාවේ මේක නැහැ මේක කොහෙවත් අපිට හම්බුලා නැහැ මට ලම්ට නම් මේක හම්බෙලා නැහැ ලංකාවේ මම ගිහින් බැලුවා ටික මේක ලංකාවේ තියෙනවද කියලා බලන්න මේ ඇවිල්ලා පෝක් ෆ්ලොස් බන් මොනවාද පෝක් ෆ්ලොස් බන් කියන්නේ ෆ්ලොස් කියලා කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ කැන්ඩි ෆ්ලොස් එහෙම නැත්නම් බොම්බයි මුට්ටයි අහලා තියෙනවනේ ඔන්න මේ විදිහට pork item එකක් meat items හදලා මෙන්න ඇවිල්ලා දිනා pork floss bun මේක වියට්නාමේ තමයි තියෙන්නේ දැනට එහෙම නැත්නම් වෙන රටවල ඇති මේක මොනද නැහැ ලංකාවේ නැහැ තාම ඉතින් අන්නේ හිඳ මම මේක ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලට මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ තියෙන්නේ pork floss එහෙම නැත්නම් මම කියවනේ කලින් කිව්වා වගේ බොම්බයි මුට්ටයි වගේ හදාගත්ත pork එහෙම නැත්නම් උරුමස් ඉතින් බලන්නකෝ දැන් මේ මේක දැක්කම මම ඔයාලට හිතන ඇති මේ අනේ මේ හරි අමුතුනේ කොහොමද මේක හදාගන්නේ කියන එක. ඇත්තට මෙතන නම් මේ අයිටම් එක නම් තියෙන්නේ මේක ඩීහයිඩ්‍රේට් කරලා දින්නේ. නමුත් දැන් සාමාන්‍යයෙන් ඩීහයිඩ්‍රේෂන් එකක් මැෂින් එකක් ගන්නවා කියලා කියන්නේ නැත්නම් විජලණය කිරීමේ මැෂින් එකක් ගන්නවා කියලා නේ අපිට යම්කිසි ලොකු මුදලක් ආයෝජනය කරන්න සිද්ධ වෙන වැඩක්. නමුත් මම ඔයගොල්ලන්ට කියන්නේ ඉස්සෙල්ලාම වැඩේ ඩීහයිඩ්‍රේට් කරන්නේ නැතුව මේක කරන්න පුළුවන් අපිට අවන් එකකින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔබලෝ ගොඩක් ඕගොල්ලෝ ගාව අවන්නේක් තියෙනවා. වැඩේ හරිම ලේසි. අවන්නේකින් අපි මේ වැඩේ කරගන්න පුළුවන්. කොහොමද අවන්නේකින් කරගන්නේ? අවන්නේකින් කරන්නේ ඉස්සලා මස් ටික හොඳට පිරිසිදු කරගෙන ඊට පස්සේ චූටියට ඕගොල්ලෝ මේ මස් මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න. නැත්නම් පොඩියට වෙන් කරගන්න. චූටියට උරුමස් අරගෙන පොඩියට වෙන් කරගන්න. ඉතින් ඊට පස්සේ ඒකට මේකෙත් දැන් මේක ඇවිල්ලා විවිධ ෆ්ලේවර්ස් දාලා තියෙනවා. ෆ්ලේවර්ස් කිව්වහම අපි ඔළුවට එකපාරටම එන්නේ ෆ්ලේවර්ස්. කෙමිකල් එකක් වෙන්නේ නැති ආටිෆිෂල් එකක් වෙන්නේ නැහැ ආටිෆිෂල් නෙමෙයි මේ දෙන්නේ ස්වාභාවික විදිහට දාපු දේවල්. ඒකට අපිට ලංකාවෙත් අපිට ස්වාභාවික දේවල් දාන්න පුළුවන් ඕන තරම්. අපිට ඕනනම් මේකට දැන් මේක ගත්තොත් එහෙම මේක ඒකේ තියෙන ධර්මයක්. මේකේ දැන් අපිට වෙනම බලාගන්න නැහැ. නමුත් මේකට දාලා දෙන ෆ්ලේවර් එක්ස්ට්‍රැක්ෂන් එක. එහෙම නැත්නම් මේ ෆ්ලේවර්ස් අරගෙන එක එක වර්ග ආටිෆිෂල් නොවන නැචරල් ෆ්ලේවර්ස් අරගෙන ඒකේ එක්ස්ට්‍රැක්ෂන් එක මේකට ඇඩ් කරලා දීනවා. ඒ කියන්නේ සුදු ලුණු ඊපස්සේ ලුණු ඔන්න ගම්බිරිස් චුට්ටක් ලුණු අන්න ඒ වගේ දේවල් මේකට ඇඩ් කරලා ඒ එක්ස්ට්‍රැක්ෂන් එක මේකට ඇඩ් කරලා ඔයාලට පුළුවන් එහෙනම් සුදු ලුණු වගේ දේවල් අරගෙන ඒක හොඳට කොටලා ඒ ඉස්ම ටික දාන්න මුරුමස් එකට. ඒගොල්ලෝ හදාගත්ත පිරිසිදු කරගත්ත චූටි ටික කපාගත්ත පෝක් එකට ඒ ඔයාලා ගත්ත ඒ ආහාර ද්‍රව්‍ය වල එහෙම නැත්නම් ඒ තියෙන ස්පයිසස් වල එක්ස්ට්‍රැක්ට් එක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔන්න රෝස්මරි චුට්ටක් දාන්න. ඊට පස්සේ හොඳට කලවම් කරන්න. කලවම් කරලා අවන් එකේ ට්‍රේ එකට හොඳට අතුරන්න. අවන් එකේ ට්‍රේ එකට හොඳට අතුරලා අවන් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් මේ වගේ හරිම රහදයක් ඔයාලට හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මම චුට්ටක් දැන් ඔන්න ඔබ තමයි කතන්දරේ මේක කරන්න දින. ඒ වගේම තමයි දැන් මේ සාමාන්‍ය ලංකාවේ මේ දවස්වල වෙළඳ පොලේ අපිට පෝක් කිලෝ එකක් අපිට සාමාන්‍ය රුපියල් 1500ක් 1200ක් වගේ මිලකට ගන්න පුළුවන්. ඉතින් දැන් කිලෝ එකක්නේ. නමුත් මෙතන තියෙන්නේ මේකේ තියෙන්නේ ග්‍රෑම් 100ක්. මේ ටින් එකේ ග්‍රෑම් 100ක් තමයි අඩංගු වෙන්නේ. අතන මේ ග්‍රෑම් 100ක් කියන්නේ මේක ඩීහයිඩ්‍රේට් කරපු හින්දා අපිට ග්‍රෑම් 100ට වඩා වැඩි ප්‍රමාණයක් අරගෙන තමයි ග්‍රෑම් 100කට පස්සේ අඩු වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මම හිතන්නේ ග්‍රෑම් 500ක් වගේ ගත්තොත් එහෙම ග්‍රෑම් 500 ග්‍රෑම් 100කට අපිට අඩු කරගන්න පුළුවන්. ග්‍රෑම් 500ක් වගේ ගත්තොත් ඉතින් ග්‍රෑම් 500ක් අරගෙන 100කට අඩු කරලා ඔයාලා හිතනවානේ හරි දැන් මේක ඉතින් එහෙම කළා කීයටද විකුණන්නේ ලාභයක් තියාගන්න පුළුවන්ද? නිසකවම මේක වියට්නාමේ ගාණෙන් අරගෙන ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම මේ ටින් එක රුපියල් 2000ක් වෙනවා. රුපියල් 2000ක්. ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ දැන් පෝක් කිලෝ එකක් ගත්තොත් පෝක් කිලෝ එකකින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මේ වගේ ටින් තුනක් විතර හදාගන්න පුළුවන්. පෝක් කිලෝ එකකින් මේ වගේ ටින් තුනක් විතර හදාගන්න පුළුවන්. පෝක් කිලෝ එකක් ගන්න කියලාද? පෝක් කිලෝ එකක් ගන්න 1200ට හරි 1500ට කියමු.
එකදාස් 500 ගත්ත ටින් එක රුපියල් 2000 ටින් 3කට විකුණන්න පුළුවන්. 2000 ටොන් ටින් 3කට. ඒ කියන්නේ 1500ෙන් කීයද හොයන්න පුළුවන්? 1500ෙන් අපිට 4500ක් හොයන්න පුළුවන්. 1500ෙන් 4500ක් හොයන්න පුළුවන්. ඒ කියන්නේ 100ට 300ක් ලාභයක් තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි මේකේ කතන්දරේ. මේක ප්‍රොඩක්ට් එක හදන්නේ එහෙමයි. ප්‍රොඩක්ට් එක හදන විදිහත් මම කියලා දුන්නානේ. බලමු මේකේ රහ කොහොමද කියන එක. ඉතින් ඔන්න මමත් පළවෙනි වතාවට තමයි රහ බලන්න යන්නේ. බලමු කොහොමද රහ කියන්නේ. හොඳ සුවඳක් තියෙනවා. ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා. බලමු. මෙන්න මේක තමයි මේ තියෙන ඇතුළේ තියෙන මෙන්න මේක. මේක තමයි ඇතුළේ තියෙන ප්‍රොඩක්ට් එක. මේ දින මේ වගේ බලන්නකෝ දැන් අපිට. හරි හිතාගන්න තමයි මේ පොක්ද කියන එක. බලමු. Wow. Wow, marma mara rahai. Male. Marai. Marma rahat tine. ඇත්තටම මට නම් හිතාගන්න බෑ මේ පෝක්ද කියන එක මට නම් මේ 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 රූපේ තිබ්බේ නැත්තම් සහ මම වියට්නාම් භාෂාව දන්නේ නැත්තම් මේක ඔක්කොම මේ වියට්නාම් භාෂාවෙන් තියෙන්නේ වියට්නාම් භාෂාවෙන් නැත්තම් මට නම් හිතාගන්න බෑ මේ මොනාද කියන එක එච්චරටම මාරමර හයි කොහමත් ඔයගොල්ලෝ පෝක් ලවස්ලා නම් මොන පෝක් ලව මේ පෝක් ප්ලේ එකක් නෙමෙයි මේකේ මාරම ප්ලේ එකක් තියෙන්නේ මාරයි නියමයි මාරම ප්ලේ එකක් තියෙන්නේ ඊට පස්සේ මම ගන්නම් ඊළඟ ප්‍රොඩක්ට් එක ගැන කියන්න මේ දින් පෝක් ප්‍රොඩක්ට් එක පෝක් ප්ලස් එක හරි මේ මොනවා මේ තියෙන්නේ චිකන් නං කුකුල් මස් කුකුල් මස් වලට මොනවද දාලා තියෙන්නේ ඔයගොල්ලෝ පේනවා පැකට් එක බයි ටින් එක බලුවම මේක තියෙනවා සුදු ලුණු මිරිස් රෝස්මරි ලුණු සහ තව එක්ස්ට්‍රැක්ෂන්ස් මේකට ඇඩ් කරලා දෙනවා එතකොට මේක කොහොමද හදාගන්නේ මේක ඩිහයිඩ්‍රේට් කරලා දෙන්නේ හැබැයි මම කිව්වා වගේ ඩිහයිඩ්‍රේෂන් මැෂින් එකක් ගන්න ඕනේ මොකද ඩිහයිඩ්‍රේෂන් මැෂින් එකක් කියලා කියන්නේ යම්කිසි වියදම හැබැයි ඉස්සලම් ගෙදර හදලා බලන්න. ගෙදර හදලා මේක සාර්ථක නම් ඕගොල්ලෝ වෙළඳපොළට නිකුත් කරලා මේ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් එකෙන් ලොකු ගාණක් ඔයාලට ලක්ෂ ගණන් හොයන්න පුළුවන් වෙයි. ඉතින් මේ වැඩේ නම් ඔන්න මේකේ කතන්දරේ මෙන්න මෙහෙමයි. මේක හදා ගන්නවා නම් ඔයගොල්ලෝ ඩිහයිඩ්‍රේෂන් මැෂින් එකක් තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේක පොඩියට චිකන් අරගෙන හොඳට පිරිසිදු කරලා මේ වගේ චූටියට මෙන්න මේ වගේ පොඩියට ඔයගොල්ලෝ ඒක හදා ගන්න. පොඩියට ඉදා ගන්න මස් ටික ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකට කලින් කිව්වා වගේ එක්ස්ට්‍රැක්ෂන් දැන් මේක නම් අපිට පාටිකල්ස් තියෙනවා මේ දාලා තියෙන ෆ්ලේවර් පාටිකල්ස් අපිට හොයාගන්න පුළුවන් මේකේ තියෙනවා ඉතින් මේකට දාලා තියෙන්නේ සුදු ලුණු ලුණු මිරිස් කියන්නේ රතු මිරිස් දාලා තියෙනවා ඊට පස්සේ තව දෙයක් දාලා දෙනවා මේකට ප්ලම්ස් එහෙමත් දාලා දෙනවා සහ රෝස්මරිත් ඇඩ් කරලා දෙනවා ඉතින් ඔන්න වෙනස් විදියක් එතකොට දැන් මේ ප්‍රොඩක්ට් එකත් මාර රහයි කියන එක මට හිතෙනවා බලමු මේකේ රහ කොහොමද කියන එක ඉතින් දැන් ඔන්න ওই විදිහට තමයි හදාගන්නේ ඒකත් අරක කරා වගේම අර වගේ දේවල් ඇඩ් කරලා ඊට පස්සේ අවන් ට්‍රේ එකේ හොඳට ඔයගොල්ලෝ අතුරලා ඒකත් අවන් කරලා ඊට පස්සේ මේ වගේ ටින් එකකට දාගෙන තියාගන්න. ඒක නෙවෙයි අර කිව්වා වගේ ප්‍රමාණයක්ම හදාගන්න පුළුවන් කිලෝ එකක් සාමාන්‍යයෙන් මේ වෙනකොට වෙළඳපොලේ කිලෝ එකක් චිකන් කිලෝ එකක් 1500ක් 1200ක් වගේ මිලකට අපිට ගන්න පුළුවන්. එතකොට ඒක නෙවෙයි අපිට කිලෝ එකෙන් ටින් තුනක් විතර හදාගන්න පුළුවන්. මේ ටින් එකත් අර මිලම තමයි. මේ ටින් එකත් මම කියන්නේ මම ගෙන්නගත්ත වියට්නාමෙන් ඒගොල්ල වියට්නාම ගාණෙන් බලලා ලංකාවේ මුදලින් බැලුවොත් මේක රුපියල් 2000ක්. රුපියල් 2000කට මේක ගන්න පුළුවන්. ඉතින් රුපියල් 2000කට සාමාන්‍යයෙන් හිතනවා මේ රුපියල් 2000කට කවුද අපේ මේවා කන්නේ කියන එක. මාරම රහයි. අන්න ඒකයි මේකේ තියෙන දේ. මේක මාරම රහයි. මේක සාමාන්‍යයෙන් අපිට කවදාවත් කුකුල් මස් වලින් එහෙම නැත්නම් චිකන් වලින් මේක කවදාවත් ගන්න බැරි ෆ්ලේවර් එකක් මේකේ තියෙන්නේ. අර මම කිව්ව විදිහට හදලා බලන්න. ඔයාලට පුළුවන් ප්ලම්ස් හරි සුදු ලුණු ලුණු ඊට පස්සේ මොන හරි තව මොන හරි කුළු වලට මොකද ලංකාවේ හරිම ප්‍රසිද්ධයි මේ අපේ තියෙන මේ ස්පයිසස් වලට. ඉතින් අනේ ස්පයිසස් ඇන්ඩ් හර්බ්ස් මේකට ඇඩ් කරලා මේක මාර වටිනාකම දෙන්න පුළුවන් දෙයක්. ඔයාලා ලංකාව නෙමෙයි ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්න ඉන්ටර්නැෂනල් මාකට් එක ජය ගන්න පුළුවන් අයිඩියා එකක් මේ තියෙන්නේ. ඉතින් කරලා බලන්න ඉස්සලම් ගෙදර නිකන් හදලා බලන්න අවන් එකෙන් ඊට පස්සේ වැඩි සාර්ථක නම් ඉදිරියට මේක බිස්නස් එකක් ඉදිරියට පටන් ගන්න. ඔන්න එහෙනම් මම මේ ප්‍රොඩක්ට් එකෙන් ෆ්ලේවර් එක බලන්නයි යන්නේ. බලමු ඔන්නමන් ටින් එක විවෘත කරා මේ තියෙන ඇතුලේ තියෙන දේවල් වල බලා ගන්න පුළුවන් මිරිස් තියෙනවා ඊට පස්සේ සුදු ලුණු ඊට පස්සේ රෝස්මරි තියෙන පොඩියට ඊට පස්සේ අපිට හොයා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා ප්ලම්ස් තියෙනවා ඉතින් ඒ දේවල් දාලා තියෙන්නේ බලමු රා වව් மாறை மாறம பேரத்தி மாறம 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 மாறை பட்ட ஒன்று பண்ண க
කවදාවත් මම මේ රහණන් ලංකාවේ නම් කාලා නැහැ. මේකත් මේක ගහලා තිබ්බේ නැත්තම් මම කවදාවත් දන්නේ නැහැ මේ තියෙන චිකන් කියලා. මල. මල. මාර මලයි. මාර මලක් තියෙන්නේ. ඉතින් ඔන්න වව්. කරන්න පුළුවන් නියම අයිඩියා එකක්. මේක නම් සෑහෙන වටිනවා. මාර ගානකට දෙන්න පුළුවන්. මාර මලක් තියෙන්නේ. මාර නියමයි. ඉතින් ඔන්න ඕක තමයි මට ඔයාලට කියන්න ඕනේ. මෙන්න අයිඩියා එක තියෙනවා. පටන් ගන්න නිකන් ගෙදර ඉන්නේ නැතුව මේක නිකන් කරලා බලන්න. හැමදාම චිකන් ගේනල්ලා ගෙදර හදන එක වෙනස් විදිහකට මෙන්න දින හදලා බලන්න විදිහ. තව අයිඩියා එකක් දෙන්නම්. මට මේක ඕගොල්ලන්ට මේක කිව්වම නම් මට මතක් වුණා දැන් මේකේ තියෙන එක එක ෆ්ලේවර්ස් දාලානේ. ෆ්ලේවර්ස් ආඩිෂල් නෙමෙයි. ඔක්කොම නැචරල් ෆ්ලේවර්ස්. ලංකාවේ ඔයාලා දන්නවා අපේ ආදිවාසී ජනතාව ගාව තියෙනවා එක ක්‍රමයක් ආහාර කල්තබා ගැනීම. නැත්තම් මේ මස් වර්ගයේ ගොල්ලෝ තියෙන මීට් අයිටම්ස් කල්තබා ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මීපෙණි වල දඩමස් දාලා තියෙන එක. දුම් ගහපු එහෙම නැත්තම් වේලපු දඩමස් මීපෙණි වල දාලා තියෙනවා. අන්න ඒ විදිහ තමයි ඒගොල්ලෝ ආහාර කල්තබා ගන්න. ඉතින් ඕගොල්ලොන්ටත් ඔන්න අයිඩියා එක. මේ වගේ එක එක ෆ්ලේවර්ස් දාලා ඕඩ එක ඩිහයිඩ්‍රේට් හරි එහෙම නැත්තම් අවන් හරි කරලා මේ වගේ ටින් එකකට දාලා ඊට පස්සේ ටින් එකට පිරෙන්න නෙමෙයි සාමාන්‍ය මේවල හොඳට ගෑවෙන්න පුළුවන් වෙන තරමට ඔයගොල්ලෝ දාන්න මීපැණි. මීපැණි දාලා හොඳට කලවම් කරලා තියන්න ලොකු කාලයක් හොඳ කාලයක් වලට තියාගන්න පුළුවන් ආටිෆිෂල් ප්‍රිසර්වේටිව්ස්. එහෙම නැත්නම් මේ කෘතිම ආහාර කල්තබා ගැනීම ක්‍රම මුකුත් නැතුව දේවල් දාන්නේ නැතුව කල් තියාගන්න පුළුවන් නියම දෙයක් තමයි ඔන්න මම අද ඔයගොල්ලන්ට ගෙනාවේ. කරලා බලන්න චැලෙන්ජ් එකක් විදිහට මම මේක දෙන්නේ. කරලා බලන්න ඔයගොල්ලෝ අදහස් දිනන පල්ලෙන් කමෙන්ට් කරන්න. සහ මේක හදා කොහොමද ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන් වුණේ සහ මේකේ රහ මොන වගේද කියන එක පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක අවසන් කරන කලින් මතක් කරනවා අපි තාම එඩියුසිලන් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න, notification on කරගන්න. මෙන්න මේ වගේ මාර ideas ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඉස්සරහට මේ වගේ තව ගොඩක් videos මම අරන් එනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයගොල්ලෝ හැමෝටම ජයග්‍රහී අනාගතයක්. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දිනක්. මම මේක කනවා ඔයගොල්ලෝ ඊළඟ වීඩියෝ එකෙන් set වෙන්න. ගන්නවා.